රාත්‍රි 8යි විනාඩි 3යි රාත්‍රි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසන සුපින්නතුනි, අද ධර්මානුශාසන අපාත්තන දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න දම්දස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිතධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාවී ඇත්තේ අභිධර්මයේ විභංග ප්‍රකරණයේ ශික්ෂාපද විභංගය පිළිබඳවයි. අප හැම දැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. චාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. චාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු පංච සික්ඛාපදානි පානාති පාතා වේරමණී සික්ඛාපදං අදින්නාදාන වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං තී සාදු 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 වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශනය වන මේ උදාර සද්ධර්ම දේශනාවෙහි දායකත්වය දරමින් කටයුතු කරන සෑම සත්පුරුෂයෙක්ම ඉතාමත්ම සතුටට ප්‍රීතියට පත්වෙන්න සම්මා සම්බුද්ධ ශාසනය තුල තිබෙන දානමය පින්කම් අතර අග්‍රම දානමය පින්කම බවට පත්වෙන්නේ ධර්ම දානමය පින්කම. ධර්ම දානමය පින්කමට වඩා අග්‍ර, ඊට වඩා වටින, ඊට වඩා ශ්‍රේෂ්ඨ තවත් දානමය පින්කමක් සම්මා සම්බුද්ධ ශාසනය තුල නෑ. ඉතින් ඒ උදාර අග්‍ර වූ ධර්ම දානමය පින්කමයි අද ඔබේ ජීවිතයට එකතු වෙන්නේ. අද ධර්මදේශනාව සඳහා අපට ලබා දීලා තියෙන මාතෘකාව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයට අයිති ශික්ෂාපද විභංග කියන කොටස තමයි මාතෘකාව විදිහට ලබා දීලා තියෙන්නේ. මෙම ශික්ෂාපද විභංග කියන කොටස ඉතාම වැදගත්. මේ කොටසෙන් උගන්වන්නේ පංචශීලය පිළිබඳවයි. අපි කවුරුත්ම පංචශීලය පිළිබඳව දන්නවා. මේ කොටසෙන් පංචශීලය පිළිබඳව තවදුරටත් උගන්වනවා. කොහොමද මේ කොටසෙන් පංචශීලය පිළිබඳ උගන්වන්නේ? මේ කොටසේ තමයි අභිධර්මයේ පංචශීලය පිළිබඳව විභංග කරලා දේශනා කළා තියෙන්නේ. විභංග කරලා කියන්නේ කොටස් කොටස් වලට බෙදලා පැහැදිලි කළා දීලා තියෙන්නේ. මේ කොටසෙදි තමයි පංචශීලය පිළිබඳව ඉස්සෙල්ලාම මෙම කොටසේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි ප්‍රශ්න සහ පිළිතුරු විදිහට දේශනාව යන්නේ. මුලින්ම ප්‍රශ්නයක් අහනවා, පංචශීලය කියන්නේ කුමක්ද කියලා. ඊට පස්සේ ඒකට පිළිතුරු දෙනවා. පංචශීලය කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම,
කාමමිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, මදයට හා ප්‍රමාදයට හේතු වෙන සුරාපානයෙන් වැළකීම, ඔය විදිහට පංචශීල ඉස්සෙල්ලාම හඳුන්වලා දෙනවා. ඊළඟට ආයමත් ප්‍රශ්නයක් අහනවා. තත්ත කතමං පානාතිපාතා වේරමණී සික්ඛාපදං. මේ පංචශීලයේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සික්ඛාපදය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. එක සික්ඛාපදයක් අරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීමේ සික්ඛාපදය කියන්නේ කුමක්ද? ඊට පස්සේ පැහැදිලි කරලා දෙනවා, යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම්, ඒ කියන්නේ සතෙක් මරන්නට අවස්ථාව ආවා, ඒ වෙලාවේ තමන් කල්පනා කරනවා මේ ප්‍රාණඝාතය කරන්නට හොඳ නෑ කියලා. එහෙම කල්පනා කරලා ඒ මොහොතේ ප්‍රාණඝාතය කරන්නේ නැතුව ඉන්නවා. අපි උදාහරණයක් හිතමු. මදුරුවෙක් වැහුවා අතේ. බුද්ධිමත් සත්පුරුෂයා කල්පනා කරනවා මේ සතාව මරන්නට හොඳ නෑ, ඒක ප්‍රාණඝාතයක්. එහෙම හිතලා මේ මදුරුවාව පිඹලා එලවනවා, නැත්තම් අත සොලවලා එලවනවා, ඇඳුම සොලවලා එලවනවා. අන්න ප්‍රාණඝාතයෙන් එයා හිතලා වැළකුණා. ඉතින් ඒ වැළකෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා, තස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති කියලා. ඒ වළකින මොහොතේ, ඒ අවස්ථාවේ කාමාවචර කුසල් සිතක් උපදිනවා කියලා දේශනා කළා. කාමාවචර කියලා කියන්නේ මේ කාම ලෝකයේ සත්වයන්ට කරගන්න පුළුවන් දේවල්නේ. කාම ලෝකයේ සත්වයන්ට කරගන්නට පුළුවන් උතුම් කුසල් සිතක් ඉපදෙනවා අර ප්‍රාණඝාතයෙන් වළකින අවස්ථාවේදී. ඒ කුසල් සිත සාමාන්‍ය කුසල් සිතක් නෙමෙයි. තථාගතයන් වහන්සේ වදාලා, එයා ප්‍රාණඝාතයෙන් වැළකුණේ නුවණින් කල්පනා කරලානම්. ප්‍රාණඝාතය අකුසලයක්, පාපයක්. ඒ අකුසලය නිසා, පාපය නිසා සමහර සත්වයන් නිරයගාමි වෙනවා, සමහර සත්වයන් තිරිසං අපායේ ඉපදෙනවා, සමහර සත්වයන් ප්‍රේත අපායේ ඉපදෙනවා. ඒ වගේම අපායේ ඉපදිලා දුක් විඳලා දුක් විඳලා ඒ අකුසලය ඉවර වුණාට පස්සේ මනුස්ස ලෝකයට ආවොත් එහෙම මනුස්ස ලෝකයේ උපදින උපදින ජීවිතවලදී අල්පායුෂ ඇති කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා මම ප්‍රාණඝාතය කරන්නට හොඳ නැහැ. මෙන්න මෙම ඥාන සම්පයුත්තව නම්, ඒ කියන්නේ ඥාන සම්පයුත්තව කිව්වේ නුවණින් යුතුව හිතලා නම් ප්‍රාණඝාතයෙන් වළකින්නේ. එම නුවණින් කල්පනා කළා නම් ප්‍රාණඝාතයෙන් වළකින්නේ. අන්න ඒ අවස්ථාවේදී එයාට ඇති වෙනවා වටිනා කුසල් සිතක්. ඒ කුසල් සිතට කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල් සිත කියලා. ඒ මොකද්ද? සෝමනස්ස සහගත කියන්නේ ඒ ප්‍රාණඝාතයෙන් වළකිනවා බොහෝම සතුටෙන් යුතුව. සතුටෙන් යුතුව නම් ප්‍රාණඝාතයෙන් වළකින්නේ, ඒකට කියනවා සෝමනස්ස සහගත කියලා. සතුටෙන් යුක්තයි කියන එකයි තේරුම. ඥාන සම්පයුත්ත කියන්නේ නුවණින් යුතුවයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. තමන් නුවණින් කල්පනා කරලා මේ අකුසලය කල්පනා කරලා, අකුසල විපාකය කල්පනා කරලා නුවණින් යුක්තව ඥාන සම්පයුත්ත. අසංකාරික කියලා කියන්නේ තමන් තනියෙන්ම හිතලා තමයි ඒ තීරණය ගත්තේ, මම මේ සතා මරන්න හොඳ නෑ කියලා. අසංකාරික කිව්වේ ඒකයි. වෙන කෙනෙක් නිසා කරන පින්කමක් නෙමෙයි, තමන් තනියෙන්ම හිතලා කරන පින්කමක් කියන්නේ. ඉතින් ඒ
ඒ ලක්ෂණ තුනෙන් යුක්ත කුසල් සිතක් ඒ මොහොතේ ඇති වෙනවා. මෙහෙම කුසල් සිතක් ඇති වෙනවා කිව්වට ඔබට ඒක මහා වැදගත් එකක් හැටියට, ලොකු දෙයක් හැටියට නොදැනෙන්න පුළුවන්. මක් නිසාද? අපේ ඔබේ තියෙන ධර්මඥානයේ දුර්වලතා නිසා. නමුත් ඒක මහා ලොකු දෙයක් විදිහට, වැදගත් දෙයක් විදිහට, වටිනා දෙයක් විදිහට අපි තේරුම් ගන්න ඕනි. ඇයි තේරුම් ගන්න ඕනි? මං කියන්නම් ඒ කුසල් සිතේ තියෙන වැදගත්කම. ඒ තමයි මේ කුසල් සිත මරණාසන්න මොහොතේ සිහියට ආවොත් එහෙම. සමහර විට සිහියට එනවා. තමන් කරපු මේ මදුරු මේ සතෙක් මරන්නේ නැතුව හිටපු අවස්ථාව සමහර සත්පුරුෂයන්ට මරණාසන්න මොහොතේ සිහිපත් වෙනවා. එහෙම සිහිපත් වුණොත් එහෙම දැන් ඒ ප්‍රාණඝාතයෙන් වැළකුණේ බොහොම සතුටෙන් යුතුවනේ. ඒ වගේම නුවණින් කල්පනා කරන්නේ මේක අකුසලයක්, මේකේ දරුණු විපාක තියෙයි කියලා. ඒ වගේම තමන් තනියෙන්ම හිතලානේ තීරණේ ගත්තේ මම මේ සතා මරන්නේ නැහැ අද කියලා. අන්න ඒ කුසලය සිහි වුණොත් එහෙම එයා ඉපදෙන්නේ සුගති ලෝකයක. එක්කෝ දෙවියන් අතර ඉපදෙන්නේ, නැත්නම් මිනිසුන් අතර ඉපදෙන්නේ. දෙවියන් අතර ඉපදෙනවා, මිනිසුන් අතර ඉපදෙනවා විතරක් නෙමෙයි, උපදින ජීවිතයේදී අනිවාර්යෙන්ම ඉපදෙන්නේ ත්‍රිහේතුක උපතක්. ත්‍රිහේතුක උපතක් කියන්නේ ධර්මය අවබෝධ කරගන්නට වාසනා මහිමය ඇතුවයි උපත ලබන්නේ. මනුස්ස ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්න සුදුසු වාසනා ගුණ මහිමය නැති අය. දිව්‍ය ලෝකෙ ඉන්න හැම දෙවි කෙනෙක්මත් ධර්මය අවබෝධ කරගන්න, මාර්ගඵල ලබන්න, ධ්‍යාන ලබන්න වාසනා ගුණ මහිමය නැති අය. මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ, ධ්‍යානයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ අඩුතරමින් සමත භාවනාවක් කරලා හිත සමාධිගත කරගන්නවත් පුළුවන් වෙන්නේ ත්‍රිහේතුක උපතක් තිබුණොත් විතරයි. ත්‍රිහේතුක උපතක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් යුතුව කරන ලද පිනකින් ඉපදීමට ත්‍රිහේතුක උපතක් කියන්නේ. ප්‍රඥාවෙන් යුතුව කරන ලද පිනකින් ඉපදීම ත්‍රිහේතුක උපත. ඒ කුසලයකින් ඉපදුනොත් තමයි භාවනා කළත් හිත සමාධිගත කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වෙන්නේ, මාර්ගඵල ලබා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ත්‍රිහේතුක උපතක් ලබන්නට හේතු වෙනවා මේ ප්‍රාණඝාතයෙන් වලකින අවස්ථාවේ උපදින කුසල් සිත කියලා දේශනා කළා. දැන් ඔබට තේරෙනවනේ කොච්චර වටිනවද කියලා. මදුරුවෙක් වහපු වෙලාවක බොහොම සතුටෙන් යුතුව නුවණින් කල්පනා කරලා මේ සතා ඝාතනය කරන්න හොඳ නෑ, මේක අකුසලයක්, පාපයක්, මේක දරුණු විපාක තියෙනවා කියලා සෙනිකව හිතලා ඒ මදුරුවා පළවා හැරියොත් මරන්නේ නැතුව බලන්න ඒක කොච්චර වටිනා කියන කුසලයක්ද කියලා ඔබට මේක ඔස්සේ තේරෙන්නට ඇතැයි කියලා මම කල්පනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කළා ඒ ප්‍රාණඝාතයෙන් වළකින අවස්ථාවේදී ඔබ තුල ඇතිවෙනවා කුසල් වලට අයිති බොහෝම වැදගත් දේවල්. ඒ මොනවද? එකක් තමයි පානාති පාතා වේරමණී. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක ඔබ අතින් සිද්ධ වෙනවා. ඒක බොහොම වටින එකක්. ඒ වගේම දේශනා කළ ආරති. ආරති කියලා කියන්නේ අර ප්‍රාණඝාතයට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. එතකොට ප්‍රාණඝාතය කරන්න තියෙන කැමැත්ත නැති වෙනවා. රති කියන්නේ ඇලෙනවා කියන එකයි. ප්‍රාණඝාතයේ ඇලෙනවා. ආරති කියන්නේ නොඇලෙනවා කියන එක.
ඉතින් ප්‍රාණඝාතයේ නොඇලීම කියන්නේත් මහා කුසලයක්. ඒක ඇති වෙනවා. ඒ වගේම දේශනා කළා විරති කියලා. විරති කියන්නේ විශේෂයෙන් ඇලෙන්නේ නැතුව යනවා කියන එකයි. පටිවිරති කියලා තවත් කියනවා සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා ප්‍රාණඝාතය කියන එකෙන්. ඉතින් ඒක තමයි ඇත්තටම හිත තුළ හටගන්න කුසලය කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කළා සමහර කෙනෙකුට ප්‍රාණඝාතයෙන් බලකිනකොට ඇතිවෙන්නේ වෙනත් කුසල් සිතක් සමහර අවස්ථාවලදී. උදාහරණයක් විදිහට අපි සතෙක් ප්‍රාණඝාතනයක් කරන්න හදනවා. කෙනෙක් කියනවා ඔය සතාව මරන්න එපා අත ඇරලා දාන්න කියලා. එයා කියපුහන්ද අපි නුවණින් කල්පනා අපි බොහෝම සතුටෙන් යුතුව නුවණින් කල්පනා කරනව ප්‍රාණඝාතයේ පාපයක් අකුසලයක් නොකළ යුතු දෙයක්. ඒ වගේම අරය කියපුහන්ද තමයි හැබැයි සතා මරන්නේ නැතුව ඉන්නේ. Taman හිතලා නෙමෙයි. වෙන කෙනෙක්ගේ මෙහෙයවීම ඇතුව. වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුව කියන එකට පාලියෙන් කියන්නේ සසංකාරික කියලා. වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුවට කියන්නේ සසංකාරික. අන වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් නිසා ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා හිතනද ඒ අවස්ථාවේ ඇතිවෙනවා කුසල් සිතක් අභිධර්මයට අනුව. ඒ ඇතිවෙන කුසල් සිත තමයි සතුටෙන් යුතුවනේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඒක නිසා සෝමනස්ස සහගත. සෝමනස්ස සහගත කියන්නේ ගැඹුරු අර්ථයක් නෙමෙයි සතුටෙන් යුතුව කියන එක. ඊළඟට ඥාන සම්පයුත්ත. ඥාන සම්පයුත්ත කියන්නේ අර කර්මය දැනගෙන කර්ම විපාක දැනගෙන නුවණින් යුතුවයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඒකයි ඥාන සම්පයුත්ත කියලා කිව්වේ. ඊළඟට වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් නිසානේ ප්‍රාණඝාතය නොකර ඉන්නේ. ඒකට කියනවා සසංකාරික කියලා. අන්න එනම් ඒ වෙලාවේ ඇති වෙන කුසල් සිත මතක තියාගන්නේ කොහොමද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික කුසල් සිත. ඒ කුසල් සිතත් ත්‍රි හේතුක උපතක් ලබන්නම හේතු වෙනවා. අර වෙන කෙනෙක් කියපු හන්ද කළානේ කියලා අපිට ඒක බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කුසලයෙන් ඉපදුනත් අපිට පුළුවන් ත්‍රි හේතුක උපතක් ලබා ගන්නට. ඒ වගේම තවත් සමහර කෙනෙක් සතුටෙන් යුතුව ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැබැයි සතුටෙන් යුතුව ප්‍රාණඝාතයෙන් වැළකුණාට ඔහු ප්‍රාණඝාතයෙන් වළකින්නේ ඥාන සම්පයුත්තව නෙමෙයි, නුවණින් යුතුව නෙමෙයි. අපි හිතමු පරිසරයට ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා. එයා සමහර විට පරිසරයේ ජීවත් වෙන සතුන් මරන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ සතුන් බොහෝම දුර්ලභයි. මේ සතුන් විනාශ කරන්න හොඳ නැහැ. මේ සතුන්ව රැකගන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතුවට ඔහු මේ කර්මය ගැන හිතන්නේ නැහැ. කර්ම විපාකය ගැන හිතන්නේ නැහැ. අන්න එහෙනම් ඔහු ප්‍රාණඝාතයෙන් වැළකුණාට ඒක ඥාන සම්පයුත්ත නැහැ. අර පරිසරය ගැන හිතන එක ඥානවන්ත වීමක් අපේ සාමාන්‍ය ලෝකයේ ඉගැන්වීමට අනුව. ඒක ඥානවන්ත නොවීමක් කියලා එහෙම නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මේ කුසල් ගැන විස්තර කරද්දි ඥාන සම්පයුත්ත කියන කොටසට ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඒක ඇතුළත් වෙන්න නම් කර්මයයි කර්ම විපාකයයි ගැන අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් කර්මයයි කර්ම විපාකයයි පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක් සතුටෙන් යුතුව ප්‍රාණඝාතයෙන් වැළකුණොත්, يعني යම් සතෙක් මරන්න අවස්ථාව ලැබුණහම නොමරා හිටියොත් සතුටෙන් යුතුව, අන්නේ කෙනාට ලැබෙන්නේ වෙනස් විදිහේ කුසලයක්.
ඒ කුසලය හඳුන්වන්නේ සෝමනස්ස සහගත. සෝමනස්ස සහගත කිව්වේ සතුටෙන් යුතුව. ඒ වගේම ඥාන විප්පයුත්ත. ඥාන විප්පයුත්ත කිව්වේ නුවණින් තොරව කියන එකයි. ඉසල කිව්වේ සම්පයුත්තනේ නුවණින් යුතුව. දැන් එක නුවණින් තොරව ඥාන විප්පයුත්ත. අසංකාරික. අසංකාරික කිව්වේ තමන් තනියෙන්ම හිතලයි ප්‍රාණඝාතයෙන් වැළකුණේ. එතකොටත් කුසලයක්. හැබැයි ඒ කුසලයෙන් ඉපදීම ත්‍රි හේතු කුපතකට හේතු වෙන්නේ නැහැ. ත්‍රි හේතු කුපත් ලබන්න බෑ. මොකද ඥාන සම්පයුත්ත නැති නිසා ත්‍රි හේතු කුපතක් ලැබෙන්නේ නැහැ. ඒ පින හරියට මෙන්න මේ වගේ පින්කමක් කියන්න පුළුවන්. අපේ හිතමු පුංචි දරුවෙක් ඉන්නවා. ඉතින් මේ පුංචි දරුවා ඉදිරියේ අම්මා තාත්තා මදුරුව වැහුවහම පිඹල එළවනවා. එහෙම නැත්නම් ඒ පුංචි දරුවාට පේන්න අත සොලවල එළවනවා. ඇඳුම සොලවල එළවනවා. කවුරු හරි මදුරුවෙක් මරන්න හැදුවොත් අම්මා තාත්තා අතිනුත් වචනේනුත් කියනවා හා හා මරන්න එපා ඔය මදුරුවා කියලා. ඉතින් පුංචි ළමයා මේක හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ළමයා ඉතාම වැදගත් පාඩමක් ඉගෙන ගන්නවා අම්මගෙන් තාත්තගෙන්. මොකක්ද ඉගෙන ගන්න පාඩම? මදුරුවෙක් වැහුවට පස්සේ ගහන්න හොඳ නෑ. පිඹල එලවන්න ඕනි. එහෙම නැත්තං අත සොලවල එලවන්නට ඕනි. ඇඳුම සොලවල එලවන්න ඕනි. අන්න අම්මා තාත්තා හොඳ පාඩමක් කියලා දෙනවා මේ පුංචි දරුවට. ඉතින් පුංචි දරුවා තමන්ගේගේ මදුරුවෙක් ඇව්වහම අම්මා තාත්තගෙන් ඉගෙන ගත් අභ්‍යාසය නිසා පිඹිනවා මදුරුවට. එහෙම නැත්නම් අත සොලවනවා. ඇඳුම සොලවල එලවනවා. හැබැයි එයා දන්නේ නැහැ මේක අකුසලයක්. මේකෙන් අකුසල විපාක ලැබෙනවා. ඒ නිසයි මේ ප්‍රාණඝාතය කරන්න හොඳ නැත්තේ කියලා මේ පුංචි ළමයා දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව අර අම්මා තාත්තා කරනවා බලන් ඉඳලා තමයි මේ විදිහට කරන්නේ. පව දැනගෙනවත්, පවේ විපාක දැනගෙනවත්, අපාය උපදින හැටි දැනගෙනවත්, ප්‍රාණඝාතය කරන අය අපාය විඳින දුක් දැනගෙනවත්, එහෙමකුත් දැනගෙන නෙමෙයි. අන්න ඒ වගේ තමයි පුංචි ළමයි වගේ තමයි සමහර පින් කරන ඇත්තොත්. ප්‍රාණඝාතයෙන් වැළකී සිටින සමහර ඇත්තෝ පුංචි ළමයි වගේ. ඇයි පුංචි ළමයි වගේ කිව්වේ? පුංචි ළමයි පුංචි හඳ දන්නේ නැහැනේ මේ පාපයයි පාප විපාකයයි. සමහර අය අන්න ඒ වගේ තමන්ගේ ධර්මඥානය දුර්වල හඳා ප්‍රාණඝාතයේ පාපයක් කියලා දන්නේ නැහැ. ඒකේ දරුණු විපාක තියෙයි කියලා දන්නේ. ඉතින් ඒ නොදන්න නොදරුවන් වගේම තමයි ඒ ඇත්තෝ. ඉතින් ප්‍රාණඝාතයෙන් වැළකුණාට එයාට සිද්ධ වෙන්නේ ඒක නිසා ඥාන විප්පයුත්ත කුසලයක්. ඥාන විප්පයුත්ත කිව්වේ නුවණින් තොර වූ කුසලයක්. ඒක ඉතාම බලවත් කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. බලවත් කුසලයක් වුණේ නැතත් ඒ කුසලයත් තමන්ගේ ජීවිතයට බොහෝම වැදගත් එකක් බවට පත් වෙනවා. සුගතිය ඉපදෙන්න හේතු වෙනවා. හැබැයි ඒ බඳු පිනකින් සුගතියේ ඉපදුනහම අර මාර්ගඵල අවබෝධ කරගන්න තරම් වාසනා ගුණ මහිමේ නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනව නුවණින් කල්පනා කරන්නේ නැතුව, ඒ වගේම වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නිසා. එතකොට බලන්න, ප්‍රාණඝාතයෙන් වළකිනවා, හැබැයි යාට ඥාන සම්පයුත්ත නැ, නුවණ නැ, අර පොඩි ළමෙක් වගේ. ඒ වගේ මෙයා එකෙන් වළකින්නේ වෙන කෙනෙක් කියන නිසා, වෙන කෙනෙක් මෙහෙවෙන නිසා, ඔක් කරන්න එපා කියන නිසා. ඉතින් ඒ කෙනාට ලැබෙන්නේ මොන වගේ කුසලයක්ද? සෝමනස්ස සහගතයි, ඥාන විප්පයුත්තයි, නුවණ නැනේ. ඒ වගේම සසංකාරික. සසංකාරිකක වෙන කෙනෙක්ගේ මෙහෙවීම ඇති. ඒ කුසලයත් එච්චර බලවත් බවට පත් වෙන්නේ නැහැ.
ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කළා සමහර අවස්ථාවලදී සත්වයා ප්‍රාණඝාතයෙන් වළකින්නේ සතුටෙන් යුතුව නෙමෙයි. සතුටෙන් යුතුව නෙමෙයි කිව්වට දුකෙන් යුතුවත් නෙමෙයි. මොකද පින්කමක් කියන එක දුකෙන් කරන්න බැහැනේ. අකමැත්තෙන් දුකෙන් කරන්න බෑ. සතුට නැත්තම් බුද්ධිමත් කෙනා කරන්නේ ඒ වෙලාවේ හිත උපේක්ෂාවට පත් කරගන්න එක. මොකද තරහට තරහක් ඇති කරගත්තොත් එහෙම එතන පින නෑනේ. තරහ කියන්නේ අකුසල මූලයක්නේ. ඉතින් තරහක් ඇති කරගන්නේ නැතුව උපේක්ෂාවට පත් කරගන්නවා හිත. සමහර අවස්ථාවලදී අපිට අනන්තවත් වෙනවා ඒ වගේ අවස්ථා. අපි හිතමු දානයක් දෙන්න සූදානම් වෙනවා. ආරාධනා කරපු තරමට ස්වාමින් වහන්සේලා වඩින්නේ නැහැ, එක නමක් දෙනමක් වඩිනවා. දැන් බලාපොරොත්තු වෙච්ච විදිහට ප්‍රතිග්‍රාහක කියලා නේ කියන්නේ වික්ෂූන්ට. ප්‍රතිග්‍රාහකයෝ නෑ, දානේ පිළිගන්න අය නෑ. ඥානවන්ත නැති කෙනෙක් නම් තරහක් ඇති කරගන්නවා. මෙච්චර ආරාධනා කළා, කොච්චර බලාපොරොත්තු තිබ්බද, මොනතරම් මං සිහින මවමවා හිටියද, කොච්චර සූදානම් වුණාද, ඇයි මෙහෙම කළේ කියලා තරහක් ඇති කරගන්නවා ඥානවන්ත නැත්තම්. ඥානවන්ත කෙනා මොකද කරන්නේ? ඥානවන්ත කෙනා සතුට නැති වුණත් ප්‍රතිග්‍රාහකයෝ අඩු වෙච්ච නිසා තරහක් උපදවා ගන්නේ නැතුව උපේක්ෂාවටපත් වෙනවා හිත. හිත මධ්‍යස්ත කරගන්නවා. මොකද හිත මධ්‍යස්ත කරගත්තේ නැත්තම් පින සිද්ධ වෙන්නේ නිකම්ම කණ්ඩ දුන්නටම පින් සිද්ධ වෙන්නේ නේ. පින සිද්ධ වෙන්න නම් අපි ඒක කණ්ඩ දෙන එකක් විදිහට නෙමෙයි, දානයක් විදිහට දෙන්න ඕනේ. දානය කියන එක තරහෙන් දෙන්න බෑ. දානය දෙන්න නම් ලෝභ නැති වෙන්න ඕනි, දේශය නැති වෙන්න ඕනි, මෝහය නැති වෙන්න ඕනි හිත තුළ. එතකොට තමයි දානයක් වෙන්නේ. එහෙම නැතුව තරහෙන් දුන්නා නම් ඒක කණ්ඩ දුන්නා විතරක් වෙනවා. එහෙම කරන්නේ නැතුව හිත උපේක්ෂාවටපත් කරනවා. ඉතින් ප්‍රාණඝාතයෙන් වළකින්න වෙන්නේ සමහර කෙනෙකුට සතුටෙන් යුතුව නෙවෙයි, උපේක්ෂාවෙන් යුතුව. අපිට මදුරුවෝ එහෙට පියාඹනවා, මෙහෙට පියාඹනවා, ශබ්ද කරනවා, ඇඟේ වදිනවා, විදිනවා, එහෙන් විදිනවා, මෙහෙන් විදිනවා. ඉතින් මොන සතුටක්ද? හැබැයි ඉතින් බුද්ධිමත් කෙනා ඒත් ප්‍රාණඝාතය කරන්නෙම නැතුව ඉන්නවා. සතුටත් නේ අර එන පීඩා වැඩි නිසා. සතුට නැති වුණාට මධ්‍යස්තව තියාගන්නවා හිත. මධ්‍යස්තව තියාගත්තේ නැත්තම් ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා යාට පිනක් ලැබෙන්නේ නැතුව යනවා. මධ්‍යස්තතාවය තිබිය යුතුමයි. ඉතින් මධ්‍යස්ත බවට කියනවා අපි වචනයක් උපෙක්ඛා සහගත කියලා. උපෙක්ඛා සහගත මධ්‍යස්ත වීම. දැන් බලන්න මධ්‍යස්තව ප්‍රාණඝාතයෙන් වළකිනවා කෙනෙක් තමන්ම හිතලා. හැබැයි නුවණින් කල්පනා කරලා මේක පාපයක් කියලා. එහෙනම් ලැබෙන පින කොහොමද? උපෙක්ඛා සහගත ඥාන සම්පයුත්ත. ඥාන සම්පයුත්ත කිව්වේ කර්මය, කර්ම විපාකේ දන්නවනේ. අසංකාරික වෙන කෙනෙක්ගේ මෙහිමක් නැති කුසල සිත. අර උපෙක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල සිත. ඒ වගේම යම් කෙනෙක් මධ්‍යස්තව වෙන කෙනෙක් කියනම මදුරුව මරන්න එපා, මදුරුව මරන්න නැතුව ඉන්න ඔයා. නැත්ත වෙන සතෙක් මරන්න හදනට ඔය සතා මරන්න එපා, වෙන කෙනෙක් මෙහෙවනවා. මෙහෙවනව නම් ඇති වෙන්නේ වෙලාවේ උපෙක්ඛා සහගතයි, තමන් විපාක දන්න හන්ද ඥාන සම්පයුත්තයි, වෙන කෙනෙක් මෙහෙවන හන්ද ඒ කුසල් සිත සසංකාරික වෙනවා. උපෙක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික කුසල් සිත. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි ප්‍රාණඝාතයෙන් වැළකුණාට සතුට නැති හන්ද උපෙක්ඛා සහගතයි. හැබැයි කර්මය, කර්මඵලය පිළිබඳ අවබෝධයක් නෑ. ඒක හන්ද ඥාන විප්පයුත්ත. වෙන කෙනෙක්ගේ මෙහෙවීමකුත් නැති හන්ද අසංකාරික. උපෙක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත. ඒ වගේ වෙන කෙනෙක්ගේ මෙහෙයවීමකින් නම් ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ මධ්‍යස්තව. එතකොට උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික. ඔන්න බලන්න කුසල් සිත් තියෙන්නේ 8යි.
බුද්ධ ශාසනය තුළ කුසල් සිත් උගන්වන්නේ 8යි. ඒ 8ට කාමාවචර කුසල් සිත් ගැන මේ කියන්නේ. මේ කාම ලෝකයේ රැස් කරගන්න පුළුවන් කුසල් සිත් තියෙන 8යි. ඒ කුසල් සිත් 8ෙන් 4ක්ම ඥාන සම්පයුත්ත ඒවා. ඒ කියන්නේ ඥාන සම්පයුත්ත කුසල් සිත් 4ෙන් කොයි කුසලය සිදු කරගත්තත් ඒ කුසලයෙන් ඉපදුනොත් එහෙම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. ප්‍රඥා සම්පයුත්ත කුසලයකින් ඉපදෙන හන්ද මාර්ගඵල ලබා ගන්න වාසනාව තියෙනවා. ඒ කුසල් සිත් 8ෙන් 4ක්ම ඥාන විප්පයුත්ත නුවණින් තොර වූ කුසල්. ඒ කියන්නේ අවබෝධයකින් තොරව කරන පින්කම්. ඉතින් ප්‍රාණඝාතයෙන් වළකින කෙනාට මේ බුද්ධ ශාසනේ කරගන්න පුළුවන් කාම ලෝකයේ කරගන්න පුළුවන් කුසල් අතර මේ කුසල් සෙත් අටම උපදවා ගන්න පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකීම මුල් කරගෙන. ඉතින් අටෙන් අර නුවණින් කල්පනා කරන්නේ නැති වෙලාවට තමයි ඥාන විප්පයුත්ත කුසල් නුවණින් කල්පනා කරන්නේ නැතුව ප්‍රාණඝාතයෙන් වළකින වෙලාවට. ඉතින් නුවණින් කල්පනා කරලා ප්‍රාණඝාතයෙන් වළකින වෙලාවට ඥාන සම්පයුත්ත කුසල් සිත්. එහෙනම් මේ බුද්ධ ශාසනය උගන්නන මහා කුසල් සිත් කියලා ඔබට කියන්නේ කාමාවචර මහා කුසල් සිත්. ඒ අටම උපදවා ගන්න පුළුවන් ඔබට ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්. ඉතින් සොරකමින් වැළකුණාමත් ඔය විදිහමයි. ප්‍රාණඝාතය කියලා කියපු තැනට සොරකමින් වැළකීම කියන එක දාගත්තනම් ඒත් අර කුසල් සිත් අට උපදවා ගන්න පුළුවන්. කාම මිත්‍යාචාරයෙන් වැළකුණාම ඒ කුසල් සිත් අට වැළකුණාම කියන්නේ අර අවස්ථාව වෙන්න ඕනි. දැන් අපි හිතමු දැන් බණ අහගෙන ඉන්න අපි වාඩි වෙලා. දැන් අපිට රකින්න ශික්ෂාපදයක් නෑ. ඇයි මදුරු එක්වත් ඇඟේ වහන්න නැත්තම් ඉතින් ප්‍රාණඝාතයෙන් ආරක්ෂා වෙන්න දෙයක් නෑනේ. මරන්න කෙනෙක් නැතුව හොරකම් කරන්න දෙයක්වත් නැත්තම් හොරකමෙන් ඉවත් වෙන්න විදිහක් ඒක ශික්ෂාපදේ රකින්න ඕනේනේ. කාම මිත්‍යාචාරයක් කරන්න අවස්ථාවකුත් නෑ ඒ ශික්ෂාපදේ රකින්න දෙයක්වත් නෑ. බණ අහන ගමන් කතා කරන්න නැති හන්ද මුසාවාදේ රකින්නත් නෑ මෙතෙන්දී. ඒ වගේ මත්පැන් බොන වෙලාවකුත් නෙමෙයිනේ කරන්න බෑනේ ඒක රකින්නත් නෑ. ශික්ෂාපද කියන ඒවා පහම හැම වෙලේම රකින්න නෑ. අවස්ථාව ආවහම තමයි මේ දැන් කරන්න ඕනි මේක දැන් කරන්න ඕනි මේක කියලා ඒ අවස්ථාවට අනුව තමයි රකින්න එකක් එන්නේ. සතෙක් මරන්න ආපු අවස්ථාවකදී තියෙන එකයි රකින්න ප්‍රාණඝාතයෙන් වැළකීම. අන්න ඒ වෙලාව නුවණින් කල්පනා කරලා වැළකුණා නම් හරි. ඉතින් පංච දුස්චරිතයම ඔය විදිහට වළකිනවා නම් බුද්ධ ශාසනය කරගන්න පුළුවන් මහා කුසල් සිත් අටම උපදවා ගන්න ප්‍රාණඝාතයෙන් වැළකීම ඒ වගේම පංච දුස්චරිතයෙන්ම වැළකීම හේතු වෙන බව මෙම සීල කොටසෙන් ඉතාම ලස්සනට ඉතාම පැහැදිලිව තථාගතයන් වහන්සේ දේශනා කරලා විස්තර කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ තවදුරටත් බොහෝම ලස්සනට විස්තර කරනවා මේ ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වැළකීම හේතු කරගෙන ඒ ඒ සත්වයන් ලබන විපාක මොනවද කියන එක. ඇත්තටම පංච සීලයෙන් ලැබෙන ප්‍රධානම විපාකය තමයි මරණාසන්න මොහොතේ සිහිය විකෘති නොවීම වටිනාම විපාකය. දරුණුවට ලෙඩවෙච්ච අවස්ථාවලදීත් සිහිය විකෘති නොවීම එක තමයි වටිනාම විපාකය. ඔය පින්දහම් විතරක් කරගත්තට ගොඩක් අයට ගොඩක් ලෙඩ වුණාට පස්සේ සිහි කල්පනාව පිහිටුවා ගන්න බැරි වෙනවා. මැරෙන්න යනකොට සිහි කල්පනාව පිහිටුවා ගන්න බැරි වෙනවා. සීලයම තියෙන්න ඕනි මරණාසන්න මොහොතේ හොඳට සිහි කල්පනාව පිහිටුවා ගන්න. සීලය තියෙන කෙනා මැරිලා අනිවාර්යෙන්ම සුගතියේම උපත ලබනවා. සීලය කියන්නේ මේ මැරෙන්න ඔන්න මෙන්න තියලා මැරෙන්න ඉස්සෙල්ලා දවස් සිල් ගත්තා සමහර කෙනෙක් සුගතිය ඉපදෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. වර්ෂ ගණනක් පුරා දීර්ඝ කාලයක් රකින ලද සීලයේ තමයි
මහා ආනිසංස තියෙන්නේ. හැබැයි මද වෙලාවක් රකින ලද සීලය පවා මහත් ආනිසංස තියෙනව යත් අවතක්සේරුවට ලක් කරන්න හොඳ නෑ. අර ඉස්සර එක වෙළඳ කණ්ඩායමක් නැව් නැගිලා වෙනත් රටකට යනවා බඩු වර්ගයක් වෙළඳ භාණ්ඩ ටිකක් කරගෙන රුවල් නැවක නැගිලා. බුද්ධ කාලේ කතාවක්. 700ක් ඉන්නවා වෙළඳ පිරිස. හිතා ගන්නවත් බෑනේ 700ක් ගමන් කරන නෞකා තිබිලා තියෙනවා තනි රුවල් නැව්වේ කියන්නේ 700ක් පිරිස. තව වෙළඳ භාණ්ඩ සහිතව. ඉතින් මෙහෙම ගමන් කරමින් ඉන්න අතරතුර දැන් කුණාටුවකට අහුණා. කුණාටුව නිසා දැන් රුවල් නැවට ටික 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 වතුර පිරෙනවා. හැමෝම බය වෙලා කෑ ගහනවා. සමහර අය දෙවියන්ට යාඥා කරනවා. එක්කෙනෙක් විතරක් නැව ගිරෙනවා කියලා දැනගත්ත, ගිරෙන්න ආසන්නයි කියලා දැනගත්ත, බේරෙන්න ක්‍රමයක් නැහැ කියලා එයා භාවනා කරන කෙනෙක් වගේ වාඩි වුණා. හොඳට අත් දෙකේම පහසුවෙන් තියාන, ඇස් දෙක පියාගෙන මොනව හරි කල්පනා කර කර ඉන්නවා. අනික් හැමෝම ඇවිල්ලා ඇහුවා, ඇයි ඔයා බය නැතුව ඉන්නේ? දැන් නැව ගිලෙන්නනේ හදන්නේ. එයා කිව්වා, මං එනකොට හාමුදුරු කෙනෙක්ගෙන් පන්සිල් සමාදන් වෙලා ආවේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා. ඉතින් මොකටද බය වෙන්නේ කියලා. හැමෝම ඉල්ලුවනේ අපිටත් පන්සිල් සමාදන් කරවන්න කියලා. කොටස් 7කට බෙදලා පන්සිල් සමාදන් කරෙව්වා 700ට. අන්තිම කොටසට පන්සිල් දෙනකොට ඒ අය පන්සිල් ගැනීම අවසන් කරනකොට මුහුදු වතුර පෙවි පෙවි අවසන් කළේ. 700ක් පිරිසම සුගතිය ඉපදුනා. ඒ කියන්නේ ස්වල්ප මොහොතක් වුණත් ආදර ගෞරවයෙන් රකින සීලය මහත්ඵලයි මහා නිසංසයි. අද ධර්ම දේශනාව මෙපමණයි. ඊළඟට පුණ්‍යානුමෝදනාවට අපි සවන්පත් යොමු කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය දැරූ නම් සඳහන් කළ සදැහැති සත්පුරුෂයන් සෑම දෙනාම නමින් මිය පරලොව ගිය, නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන්ට මේ පින් පෙත් අත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, මුළු සංසාර ගමනම සුවපත් වී සසර දුකින් අත් මිදී ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස්කරගත් උදාර පින්බලයෙන් තෙරුවන්ගේ සූවිසි මහා ගුණබලයෙන් දෙවියන්ගේ අසීමිත ආරක්ෂා රැකවල් සංවිධාන බලයෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ සදැහැති සත්පුරුෂයෝ සෑම දෙනාද, ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාද, දූදරුවෝද, මව්පියෝද, සහෝදර සහෝදරියෝද, ධර්ම ශ්‍රවණය කළ සියලු සත්පුරුෂයෝද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සත්පුරුෂ කාර්ය මණ්ඩලයද, වෙසෙසින් ආගමික අංශයේ සත්පුරුෂ නිලධාරී මණ්ඩලයද, ඒ වගේම ලංකාවාසී ලෝකවාසි සෑම දෙනාටද මෙපින් අත් වේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වා කටවහ දෝෂ පුරාණ කර්ම විපාක දුරු වේවා. මේ ජීවිතේ මේ බුද්ධ ශාසනේ බොහෝ කොට පින් දහම් ගුණ දහම් සම්පූර්ණ කරගන්න ලැබේවා. මතු උපදින උපදින ජීවිතවලත් දාන සීල භාවනාදී පින් කරගන්නට ලැබේවා. ඉක්මන් ජීවිතයක බුද්ධ ආදී මහෝත්තමයන් නිවිසනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීම පිණිසම මේ උදාරතර මහෝත්තම මහානීය ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා පිහිටුවමු. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං.
චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි, අභිධර්මයේ විභංග ප්‍රකරණයේ ශික්ෂාපද විභංගය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිත්තධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.